තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට සමිඳු වදහල තථාගත බුදුබණ ඔබේ දෙසවනට සමීප කරන මේ පින්වත් හෝරාවේ දේශනාව පවත්වන පූජනීය කොරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදු නාද පවතුමින් පිළිගනිමු සාදු 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 අංක 23 පන්සල පාර කළුතර උතුර ලිපිනෙහි පදිංචි එස් අනිල් සිල්වා මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස වන ජයන්ත සිල්වා එම බිරිඳ එවැගේම තමෝෂා දියණිය සිත්මි දියණිය සිතුමි දියණිය ප්‍රධාන එවැගේම දිහෙන් පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වතුන් අද මේ දේශනාවට දායක වී කටයුතු කරනවා සමන්ත චක්කවාලේසු අත්‍රාගත චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මේ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම ශ්‍රවණය කිරීම කොයි වගේද මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනා කොට වදාළ ආකාරයෙන්ම අදත් මේ ධර්ම දේශනාවත් අපි ශ්‍රවණය කරනවා කියන ප්‍රාර්ථනාව සිත්හි උපදවාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අවස්ථාවේදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් බැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් උදා වේවා කියන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන ඒ වෙනුවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතනේ අපි උතුම් චුන්ද සූත්‍ර දේශනාව ඇසුරෙන් ධර්ම දේශනා 17ක් මේ වෙනකොට දේශනා කොට වදාලා. මේ සදහැවතුන්ගේ ආරාධනාවෙන් 18 වෙනි ධර්ම දේශනාව තමයි අද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. 17 වෙනි ධර්ම දේශනාව පුරාවටම සරියොත් මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳව ප්‍රඥා වර්ග 9ක් පිළිබඳව කෙටියෙන් කරුණු දක්වමින් අපි පැහැදිලි කරන්න යෙදුණා. නමුත් ඉතින් සාරිපුත්තයන් වහන්සේගේ මහා ප්‍රඥාව පැහැදිලි කරනවා නම් ප්‍රඥා වර්ග 16ක් පිළිබඳවම කතා කරන්න ඕනේ. පටිසම්භිදා මග්ගපාළියේ ප්‍රඥා කතා කියන කොටසේ ඒ පිළිබඳව කරුණු මනාව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්නතිනි සංයුක්ත නිකායේ තියෙනවා සුසීම කියලා සූත්‍රයක්. මේ සුසීම සූත්‍රයේදී සුසීම කියන දිව්‍ය පුත්‍රයා සරියොත් මහරහතන් වහන්සේ ගැන සුවිශේෂී ගුණ වර්ණනාවක් කරලා තියෙනවා. ඊට අමතරව අපේ බුදුරජාණන් වහන්සේත් සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව මේ මහත් ගුණ වර්ණනා කරන අතරේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා පණ්ඩිතෝ භික්කවේ සාරිපුත්තෝ පණ්ඩිතෝ ආනන්ද සාරිපුත්තෝ කියලා සාරිපුත්තයන් වහන්සේ ගැන නැවත ගුණ වර්ණනාවක් කරනවා. එතකොට පින්නතුනි පහුගිය දේශනාවෙන් අපි පැහැදිලි කළා මේ පණ්ඩිතයෙක් බවට පත් වෙන්න නම් ප්‍රඥා වර්ග 7ක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. ඒතකොට සාරිපුත්තයන් වහන්සේ කොහොමත් ඒ ප්‍රමාණය සම්පූර්ණ කරලා ඉන්නේ. ඒක නිසා තමයි පණ්ඩිතෝ භික්කවේ සාරිපුත්තෝ පණ්ඩිතෝ ආනන්ද සාරිපුත්තෝ කියලා මෙතන සඳහන් කරන්නේ. ඒතකොට අපේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන්ගේ ගුණ පැහැදිලි කරනකොට අර අපි සඳහන් කරපු ගුණ 16 ගැනම වර්ණනා කරනවා. ඉතින් මේ ප්‍රඥාවල් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ගුණ දේශනා කරනකොට මේක සෑහෙන ගැඹුරු සූත්‍රයක් බවට පත් වෙනවා. 17 වෙනි දේශනාවෙන් ඒ ගැඹුර යම්තාක් දුරට අත්විඳා. නමුත් එතනින් එහාට තියෙන ප්‍රඥාවල් පිළිබඳව මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් සඳහන් කරනවා සරියුත් මහ තෙරුන් වහන්සේ පණ්ඩිතයි කියලා. ඊළඟට පින්නතුනි වෙනදට වැඩිය මේ දේශනාව මුල ඉඳලා ඇහුවනම් මේ ප්‍රඥා වර්ග පිළිබඳව කතාවත් ඇහුවනම් අපිට අද වැටහෙන්න ඕනේ මේ පණ්ඩිතයෙක් කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක. අපි සාමාන්‍ය කෙනෙකුටත් කියනවනේ පණ්ඩිතයෙක් කියලා. ඉතින් හැබැයිම පණ්ඩිතයෙක් වෙන්න ප්‍රඥා වර්ග 7ක් මුදුන්පත් කරගන්න ඕනේ. එවන් පුජ්‍යලයකට තමයි පණ්ඩිතයෙක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් සාරිපුත්තයන් වහන්සේගේ ඒ ගුණ 7 යම්තාක් දියුණු කරගෙන හිටියද ඒ ගුණ 7 ඉක්මවල ඊට වඩා තවත් පැතුරුණු මහා ගුණයක් ප්‍රඥා වර්ග 16ක් සහිතව සාරිපුත්තයන් වහන්සේ ගැන සඳහන් කරලා තියෙනවා. පැතුරුණු ප්‍රඥාවක් සහ සතුට බහුල ප්‍රඥාවක් සාරිපුත්තයන් වහන්සේට මනාව ලැබිලා තිබුණා. ඉතින් මේ ප්‍රඥාවල් ගැන කතා කරනකොට පැතුරුණු ප්‍රඥාව සතුට බහුල ප්‍රඥාව කියලා කියන්නේ පින්නතෙනි නොමියෙන සතුටක් තියෙනවා. දැන් අපි යෝග පහුගිය දේශනාවෙන් කතා කළා අපි ගාව තියෙන සතුට හැම වෙලාවකම මිය යනවා. ඒ සතුට වැඩි වෙලා පවතින්නේ නැහනේ අපේ සතුට. අද සතුටු වෙන දේ ගැන හෙට දුක් වෙනවා. උදේ සතුටු වුණ දේ ගැන හවස දුක් වෙනවා. මොහොතකට කලින් සතුටු වුණ කාරණාව ගැන තව මොහොතකින් දුක් වෙනවා. ඒකට හේතුව මොකද්ද? අපේ සතුට මෙච්චර ඉක්මනට නැතුව යන්නේ. පින්නතනේ අපි සතුට බලාපොරොත්තු වෙන්නේ වෙන අයගෙන්. ඒක තමයි ප්‍රධාන හේතුව. වෙන අය දිහා බලලා තමයි සතුට වෙන්න හදන්නේ. ඉතින් ඒ අය අපිට ඕන විදිහට හැමදාම පවතින්නේ නැන්නේ. දරුවෝ දිහා බලලා සතුට වෙන්න බලාපොරොත්තු වෙනවා. අද කියනවා මගේ දරුවෝ ගැන නම් මට තියෙන පුදුම ආඩම්බරයක් කියලා. හෙට ආරංචි වෙනවා දරුවන්ගේ වැරදි වැඩක්. ඒතකොට හෙට මම දරුවෝ ගැන දුක් වෙනවා. ඒ දුක වැඩි වෙච්චාම කියනවා උඹලා මගේ දරුවෝද කියලාත් මට සැකයි කියලා. එතකොට ඒ කියන්නේ මේ අපි බලාපොරොත්තු වෙන තැන ඒගොල්ලෝ නෑ. ඒ හින්දා සතුට වෙනස් වෙනවා. නමුත් වෙනස් නොවන සතුටක් තියෙන්නේ කොහොමද? වෙනතනි සතුට වෙනස් නොවෙන්න නම් ඒ සතුට උපදින්න ඕනේ මම තුලින්. අනුන් තුලින් උපදවන සතුටට දීර්ඝායුෂයක් නැහැ. මම තුලින් සතුට උපදින්න ඕනේ. ඒතර මම තුලින් සතුට උපදින්නේ කොහොමද? සීලය සම්පූර්ණ වෙන්න ඕනේ සතුටුයි. දානය සම්පූර්ණ වෙන්න ඕනේ සතුටුයි. භාවනාව වඩන්න ඕනේ සතුටුයි. ඉතින් සමාධි ප්‍රඥා එතකොට ක්‍රමානුකූලව වඩාගෙන යන කෙනා තමයි සතුට භුක්ති විඳින්නේ. අපේ සංයුක්ත නිකායේ එක දේශනාවක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් පෘථග්ජන භික්ෂුවක් අපවත් වෙන්න ළඟයි. ඊටාම හොඳට සිල් රැකපු කෙනෙක්. ලෞකික ධ්‍යාන පවා උපදවලයි හිටියේ. ලෞකික ධ්‍යාන කියන දේවල් බොහොම වේගෙන් පිරිහෙනවා. ඉතින් දැන් හාමුදුරුවෝ මරණාසන්න කාලේ බොහොම බයයි. ඒතර භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ මහණ බයයිද? බයයි ස්වාමීනි. මොකද්ද බය වෙන්න හේතුව? සීලය පිළිබඳව පළුද්දක් සැකයක් තියෙනවද කියලා අහනවා. ඒ භික්ෂුව කියනවා නෑ ස්වාමීනි සීලය ගැන කිසිම සැකයක් නැහැ කියලා. නැවත භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කරන්නේ සීලය ගැන සැකයක් නැත්තම් ඇයි මැරෙන්න බය කියලා. ඒතර මේ කාරණාවෙන් මොකද්ද තහවුරු වෙන්නේ? සීලය ගැන සැකයක් නැත්තම් මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ කියලා මේ කියන්නේ. මොකද හේතුව ඒකට? සීලය තමයි දවසක මේ ජීවිතෙන් පස්සේ අපි කොතනද අපහු උපද්දවන්නේ කියන එක තීරණය කරන්නේ. ඒතර කෙනෙක් ගාව පිරිසිදු පන්සල් රැකෙනවා නම් ඒ පුද්ගලයා මරණාසන්න කාලේ හොඳ ආකාරවම දන්නවා මැරිච්ච ගමන් මම මීට වඩා හොඳ තැනක උපදිනවා කියලා. මැරුණ ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් මරණය සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. නමුත් අර භික්ෂුව බය වෙලා තියෙන්නේ සිල් බිඳුන නිසා නෙමෙයි. උන්වහන්සේ වෙන කාරණාවකටයි බය වෙන්නේ. නමුත් ඒක බිය විය යුතු කාරණාවක් නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් එතකොට එහෙනම් සීලය නැත්නම් දානය සීලය භාවනාව මේ ආදී ගුණධර්ම තමන් මනාව දියුණු කරලා නම් ඒ තුලින් හම්බ වෙන සතුට පින්නතුණි කාටවත් නැති කරන්න බෑ. කාටවත් පැහැර ගන්න බෑ. ඒක නොමියෙන සතුටක්. නමුත් අනුන්ගෙන් ලබන සතුට මොහොතින් මොහොත වෙනස් වෙන සතුටක්. නමුත් සාමාන්‍ය ලෝකයා සතුට කියලා හොයන්නේම අනුන්ගෙන් සතුටක්. ඒක නිසා තමයි එච්චර ඉක්මනට කලකිරීමත් අපි පස්සෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේ මේ උතුම් අග්‍ර ශ්‍රාවක බෝධිය මේ තානාන්තරය ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තේ සරද කියලා මානවකෙක් වෙලා ඉන්න කාලේ. ඇත්තටම සරද මානවක කියලා කියවට සරද කියන්නේ ඍෂිවරයෙක්. ඒ කොයි කාලෙද? මේන් මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයකට කලින්. ඒක බුද්ධෝත්පාද කාලයක් නෙමෙයි හැබැයි. බුද්ධෝත්පාද කාලයක්. හැබැයි මේ සරද කියන ඍෂිවරයා තාම බුදුරජාණන් වහන්සේ දැකලා මුණ ගැහිලා තිබුණේ නැහැ. කියමනාවේ හැටියට තාම භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා කියලා දන්නේත් නැහැ. ඉතින් එක දවසක් අනවම දර්ශී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශික්ෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් එකතු කරගෙන මේ සරද කියන ඍෂිවරයාට අනුග්‍රහ පිණිස සරද ඍෂිවරයාගේ ආරාමයට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ වැඩියහම මේ සරද කියන මහ ඍෂිවරයා අෂ්ට සමාපatti උපදවලා ඉන්නේ කියලා සඳහන් කරනවා. තමන්ගේ නුවණින් බලනවා මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. ඒකයි සඳහන් කළේ තාම භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා කියලා දන්නේ නැහැ වෙන්න පුළුවන්. මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා බලනවා. එතකොට තමන්ගේ නුවණින් තේරුම් ගන්නවා මේ ඇවිල්ලා ඉන්නේ සම්මා සම්බුදුවරයෙක්. ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ ළඟ දණින් වැටිලා වඳිනවා. පින්නතින් මේ වෙලාවේ මේ සරද ඍෂිවරයාගේ දහස් ගණන් ශිෂ්‍යයෝ අන්තේවාසිකයෝ මේ ලෝකෙ පුරා විසිරීලා ගිහිල්ලා ඉන්නේ. ඒ මොකටද? හැම තැනම විසිරීලා ගිහිල්ලා පළවැල හොයන්න, පෙන් හොයන්න, මේ වගේ දේවල් වලට විසිරීලා ගිහිල්ලා. සඳහන් කරනවා ඒ කවුරුවත් පෙන් හොයන්න, පළවැල හොයන්න, ඖෂධ හොයන්න විසිරෙන්නේ පාගමන ඉන්න නෙමෙයි කියලා. ඒ කියන්නේ සරද ඍෂිවරයාගේ අන්තේ වාසිකයෝ සියලු දෙනාම අහසට පැන නැගලා 이르දියෙන් යන්න තරම් සිත දියුණු කරපු අය. හැබැයි මේ අන්තේ වාසිකයෝ කවදාවත් දන්නේ නැහැ තමන්ගේ ශාස්ත්‍රූවරයාට වඩා උසස් අය ලෝකේ ඉන්නවා කියලා. එහෙනම් සරද ඍෂිවරයාට වඩා උසස් කෙනෙක් නම් නැහැ කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. නමුත් එදා පළවැල නෙලාගෙන ජලය අරගෙන ඖෂධ අරගෙන මේ නොඑක් දේවල් හොයාගෙන නැවත ආරාමයට එනකොට දකිනවා තමන්ගෙම ආචාර්යවරයා තවත් කෙනෙකුට වැඳගෙන ඉන්නවා. පුදුමයෙන් පුදුමයටපත් වෙනවා. මේ තරම් උසස් අභි ආචාර්යයන් වහන්සේ කාටද මේ වඳින්නේ? අපේ ආචාර්යයන් වහන්සේගෙන් වැඳුම් ලබන්න තරම් සුදුසු කෙනෙක් මේ ලෝක ධාතුවේ තවත් ඉන්න පුළුවන්ද කියලා තමයි මේගොල්ලෝ කල්පනා කරන්නේ. ඉතින් එහෙම කල්පනා කරලා ඒ අය තමන්ගේ ගුරුවරයාට වඩා කෙනෙක් ලෝකේ නැහැ කියලා හිතාගෙන හිටියේ. සරද කියන ඍෂිවරයාගෙන් අහනවා, ස්වාමීනි මේ කවුද? මේ ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක්ද? අපේ ලෝකේ අපිට ඉන්න උසස්ම කෙනා ඔබ වහන්සේ. ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක්ද මේ ඉන්නේ කියලා අහනවා. එතකොට තමන්ගේ ශිෂ්‍යයන්ට කතා කරලා කියනවා, මොනම හේතුවක් නිසාවත් ශාස්ත්‍රුන් වහන්සේත් මමත් සමාන කරන්න නම් හිතන්න එපා කියලා. කොයියම් ආකාරයකින්වත් මේ මහ ඍෂිවරයාට මං සමාන නම් වෙන්නේ මේ මහා මුනිంద్రයන් වහන්සේගේ ශ්‍රී පාදයට පෑගෙන දූවිලි අංශුවක් තරම්වත් තමන් වටින්නේ නැහැ කියන කාරණාවයි මේ කියන්න හදන්නේ. ඒ කාරණාවෙන් ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා සම්මා සම්බුදු කෙනෙක් කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. සරද තාපසත් මේ වෙලාවේ අසීමාන්තික ප්‍රීතියකින් පිනා ගිහිල්ලා ඉන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ නිසා. එදා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා අනෝමදර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ධර්ම දේශනා කරාම සරද ඍෂිවරයා ඇරෙන්නේ. සරද ඍෂිවරයාගේ දහස් ගණන් අන්තේවාසිකයෝ සියලු දෙනාම සව් කෙලෙස් නැසල රහත් වුණා. නමුත් සරද මානවක සරද ඍෂිවරයා රහත් වුණේ නැහැ. අන්තේවාසිකයෝ සියලු දෙනාම රහත් වෙන්නත් සරද ඍෂිවරයා රහත් නොවෙන්නත් හේතුව මොකද්ද? බලාපොරොත්තුවක් Taman ළඟ මුදුන්පත් වෙන්න තියෙනවා. ආන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න. ඒ විතරක්ද පින්නතුනි? ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ආලෝකමත් කිරීමේ වගකීමක් Taman සතුව තියෙනවා. ඒ කියන්නේ අපේ ශාසනය බබලවන්න ඕන නිසා තමයි සරද ඍෂිවරයා රහත් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්න මේ සරද කියන මහ ඍෂිවරයා ඉස්සෙල්ලාම නියත විවරණ ලබන්නේ කාගෙන්ද? අනවමදර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. මොකද අනවමදර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට මේ ඉන්න පිරිසට ධර්ම දේශනාවක් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආරාධනාවක් කරනවා. ඉතින් ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ මහා ආශ්චර්යමත් දේශනාවක් කරනවා. ආන්ගේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයා මුන්වහන්සේ නම් කවදා හරි දවසක ලෞතර බුදු කෙනෙකුගේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේට පමණක් දෙවනි වෙච්ච කෙනා බවට පත් වෙන්න මටත් භාග්‍යයත් නම් කියලා කල්පනා කරනවා. ඉතින් ඒ වෙනුවෙන් දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මල්ලාසන හදලා මල්ලාසන උඩ වඩා හිඳවලා සරද තාපසතුමා මලින් වියාපු මලින් ගොතාපු කුඩයක් බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් දරාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ 7 දවසක් සමාධිසුවයෙන් වැඩ ඉන්නවා. 7 දවසම කුඩේ අල්ලගෙන ඉන්නවා. ඒක මොනතරම් වීරියක්ද කියන එක පින්නතනේ අපිට නම් කවදාවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඊට වඩා වීරිය මේ ශාසනයෙන් උන්වහන්සේ ප්‍රකට කළා. අපි ඉදිරියට මේ සම්බන්ධයෙන් කරුණු කතා කරමු. බුදුරජාණන් වහන්සේට කාරණාව කියලා අහනවා, ස්වාමීනි මටත් පුළුවන් වෙයිද ලෞතර බුදු කෙනෙක් ළඟ අග්‍ර ශ්‍රාවකෙක් බවට පත් වෙන්න? සඳහන් කරනවා තවත් මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් යැවෑමෙන් මේ ලෝකේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදු කෙනෙක්. උන්වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුර දරන්න ඔබට පුළුවන් කියලා කියනවා. ඉතින් එදා ඉඳලම තියෙන්නේ මහ පුදුමාකාර සතුටක්. සතුට බහුල ප්‍රඥාවක් එක්කම තමයි පාරමිතා පුරලා තියෙන්නේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් ඇවෑමෙන් ලැබෙන අග්‍ර ශ්‍රාවක තානාන්තරයේ හෙට ලැබෙන්න තියෙනවා වගේ තමයි කල්පනාව. ඒ තරම්ම උනන්දුවෙන් වැඩ කළා. ඉතින් අනෝමදර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ අරගෙන මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරාගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ ශාසනයෙන් ඒ උතුම් අග්‍ර ශ්‍රාවක තානාන්තරය ලැබෙනවා. දීර්ඝ කාලයක් සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංඝරත්නයාගේ ප්‍රථමයා බවට පත් වෙලා උන්වහන්සේ වාසය කරනවා. පුදුමාකාර නිහතමානී ගුණයක්, පුදුමාකාර අල්පේච්ඡතාවයක් සාරිපුත්තයන් වහන්සේ ළඟ තිබුණා. පිනතේ අන්නේ ඒ නිසා නියත විවරණේ ලබාපු දවසේ ඉඳලම බහුල වශයෙන් සතුටු වෙලා හාස බහුලෝ කියන සඳහන් කරනවා. බහුල වශයෙන් සතුටුනා හාසු ප්‍රඥා සතුට සහිත ප්‍රඥාව සතුට සහිතව සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරගෙන ඇවිල්ලා ජවන ප්‍රඥා තීක්ෂණ ප්‍රඥා නිබ්බේධික ප්‍රඥා කියන මේ ප්‍රඥාවල්ද ඒ කාලෙත් තිබිලා තියෙනවා. මේ ප්‍රඥාවල් මොනවද කියලා අපි පහුගිය දේශනාවේ පැහැදිලි කළා. ඒ කියන්නේ සරද මානවකටත් මේ ප්‍රඥාවල් තිබිලා තියෙනවා. මේ ප්‍රඥාවල් විස්තර කරනකොට අපි මුලින් සඳහන් කළා වගේ බොහෝම ගැඹුරු විස්තරයක් අපි කතා කරන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රඥාවල් වල තියෙන්නේ අතිශයින්ම සියුම් ප්‍රභේද. සියුම් වෙනස්කම්. ඒවා හරියටම අවබෝධ වෙන විදිහට කතා කරනවා නම් දීර්ඝ කාලයක් අරගෙන ඉතින් නිමාඩුව සාකච්ඡා කරන්න ඕනේ. නමුත් පින්නතුනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවට පසුවත් මේ කරුණු දේශනා කළාට සාරිපුත්තයන් වහන්සේ නම් තමන් තුළ තියෙන ගුණය කවදාවත් ලෝකයට ප්‍රසිද්ධ කළේ නැහැ. තමන් තුළ තියෙන ගුණය ලෝකයට ප්‍රසිද්ධ නොකළ නිසාම තමයි පිරිනිවන් පාන්නන් ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර ඉල්ලුවාම අපේ බුදුරජාණන් වහන්සේ දා ආරාධනාවක් කරනව සාරිපුත්ත ධර්ම දේශනාවක් කරලම පිරිනිවන් පාන්න කියලා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ මොකක්ද අරමුණු කරන්නේ? මේ ධර්ම දේශනාව කොහොමද කෙරෙන්න ඕනේ? සරියුත් මහරහතන් වහන්සේට දැක්විය හැකි යම් 이르දියක් තියෙනවා නම් ඒ සියලුම 이르දි ප්‍රතිහාරයන් ප්‍රදර්ශනය කරලා මේ ධර්ම දේශනාව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එහෙම ආරාධනාවක් කරන්නේ නැහැ. ධර්ම දේශනාවක් කරලා පිරිනිවන් පාන්න කියලා කියන්නේ. පිරිනිවන් පාන්න කියන වචනේ කියන්නේ නැහැ. පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවාම ධර්ම දේශනාවක් කරලාම යන්න කියනවා. එතකොට තමන්ගේ නුවණින් තමයි දැනගන්නේ මේ දේශනාව කරන්න කියන්නේ ඇයි කියලා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා වුණාට තාම සාරිපුත්තයන් වහන්සේගේ චරිතයෙන් කිසිම 이르දි ප්‍රතිහාරයක් කවුරුවත් දැකලා නැහැ. ඒ නිසා පිරිනිවන් පෑවට පස්සේ සමහර අය කියයි ප්‍රඥාව තිබුණාට අඟලක්වත් උඩින් යන්නවත් බැරි වුණානේ කියලා. ආන් එහෙම කියන කතාව නතර කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියන්නේ. හත් වතාවක් අහසට පැන නැගලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නැවත අහස්තලයට පැන නැගලා පින්නතුනි දක්වන ප්‍රතිහාරයක් මුළු විශ්වයම ආනන්දයටපත් කරනවා. නොඑක් ප්‍රතිහාරයේ සිය ගණන් දහස් ගණන් දක්වා උන්වහන්සේ ධර්ම දේශනාව කරනවා. දේශනාව කරලා නැවත භාග්‍යතුන් වහන්සේට වැඳහම බුදුරජාණන් වහන්සේත් අහනවා සාරිපුත්ත නුඹේ මේ ප්‍රාතිහාරයට කියන නම මොකක්ද කියලා. එතකොට හිතාගන්නකෝ මේ ප්‍රාතිහාරය කොහොම වෙන්නේ ඇද්ද කියලා. සරියොත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මේකට කියන්නේ සිංහයාගේ සෙල්ලම කියලා. සිංහයෙකුගේ ක්‍රීඩාවක් කියලා මේකට කියන්නේ. එහෙම සඳහන් කර නිකං සිංහයෙක් ගෙන මේ කේසර සිංහයෙකුගේ ක්‍රීඩාවක් කියලා මේකට කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේක අනුමත කරනවා තග්ග සාරිපුත්ත තග්ග සාරිපුත්ත. එසේමයි සාරිපුත්ත එසේමයි සාරිපුත්ත කියලා. නමුත් ඒකෙන් අපිට පේන්නේ මේ තරම් ප්‍රාතිහාර්ය දක්වන්නේ නැත්නම් උන්වහන්සේගේ වචනෙන් කියනවා නම් මේ තරම් විවිධ ක්‍රීඩාවන් දන්න මේ කේසර සිංහයා පිරිනිවන් පාණ්ඩ සූදානම් වුණත් ඒ හැකියාවන් ටික ලෝකයෙන් හංගගෙනමයි. මේ ගුණයට මොකද්ද කියන්නේ? මේ ගුණයට තමයි කියන්නේ නිහතමානී ගුණය කියලා. තමන් සතු ගුණය ලෝකයට වසන් කරගෙනම පිරිනවම් පාන්න හැදුවේ. නමුත් ලෞතර භාග්‍යතුන් වහන්සේ ඒ ගුණය ලෝකයට ඉස්මතු කරලා පෙන්වුවා. මොකද පිරිනවම් පෑවට පස්සේ අර වාගේ කතාවක් මිනිස්සු අතින් කියවෙයි කියලා. ඉතින් ඒ තරම් මහ පුදුම ශ්‍රේෂ්ඨ හැකියාවක් සාරිපුත්තයන් වහන්සේට තිබුණා. දැන් මේ පිරිනිවන් පාලා ඉවර වුණාට පස්සෙත් භාග්‍යතුන් වහන්සේ මෙහෙම ගුණ වැණුවට උන්වහන්සේ ජීවත් වෙච්ච කාලෙත් තමන්ගේ ගුණ හංගගෙන තමයි ජීවත් වුණේ කියන කාරණාවයි මේ කියන්නේ. ඉතින් ඊළඟට සඳහන් කරනවා පින්නතුනි සාරිපුත්තයන් වහන්සේ සිව්පසේ පිළිබඳව යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරුප්‍ය සන්තෝෂය කියන සන්තෝෂය තුන සහිතයි. ආන්ගේ සන්තෝෂ තුන තියෙන නිසා උන්වහන්සේ සතුටින් හිටියා. සන්තුට්ඨෝ කියලා කියන්නේ ඒකයි. ඉතින් මේ යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය කියන්නේ මොනවද කියන කාරණා දීර්ඝව පැහැදිලි කරන්න ඕන නිසා මන් නම් වලින් විතරයි සිහිපත් කරන්න යෙදුනේ. විවේකයේ සහිතයි කියලා කියන්නේ තනියම වාසයට හරීම කැමති. අපිටත් එහෙම පුළුවන්ද තනියම වාසය කරන්න? අපි කැමතිද තනියම වාසය කරන්න? අපි තනියම වාසයට කැමති නෑ. අද ගෙදර කවුරුවත්ම නැත්තම් පාළුවට කරන්නේ රූපවාහිනිය හරිදා ගන්නවා. එහෙම නැත්තම් මමත් ලෑස්ති වෙලා කොහේ හරි යනවා යාළුවෙක්ගේ ගෙදරවත්. එහෙමත් නැත්තම් ටිකක් දිග වෙලාවක් කතා කරන්න පුළුවන් කෙනෙකුට දුරකථන ඇමතුමක් හරි අරගන්නවා. පාළුව නැති කරගන්න. එහෙම නැත්තම් අල්ලපු ගෙදර හරි ගිහිල්ලා අල්ලාප සල්ලාප ටිකක් හරි කියව කියව ඉන්නවා පාළුව නැති කරගන්න. මොකද අපි කියන්නේ අද කවුරුවත් නෑ මට හරිම පාළුයි කියලා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ ඇත්තටම කැමති හුදකලාවේ වාසය කරන්නයි. කිසිම කෙනෙක් නැතුව තනියම ඉන්න තියෙනවා නම් උන්වහන්සේ ඒකට පුදුම තරම් ප්‍රියයි. අන් ඒකයි පින්නදී සඳහන් කරන්නේ තනිව වාසයට හරි කැමති. හරියට කවුරු වගේද? සිංහෙක් වගේ. සිංහය තනියම ජීවත් වෙන්න හරි කැමති. ඒ නිසා සාරිපුත්තයන් වහන්සේ තනියම වාසය කරන්න හරිම කැමතියි. එතකොට පින්නතුනි මේ හුදකලාවේ තනිව වාසය කරනවා කියන කාරණාව විවේකය ගැන කතා කරනකොට විවේකත් කීපයක් සඳහන් කරනවා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා. ඉතින් ඒ විවේකයන් මොනවද කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඊටම කෙටියෙන් මේ වෙලාවේ කාය විවේකය කියන්නේ හුදකලාවේ වාසයට ඇද කැමති බව. තමන් කැමති නම් යමක් කරගන්නවා, කැමති නම් අකමැති නම් නොකර ඉන්නවා. පාඩුවේ හුදකලාවේ සිල් ගුණ ධම් මෙනෙහි කරගෙන කමටහන් දියුණු කරගෙන තමන්ගේ ගමන යමින් ඉන්නවා. තව එක්කෙනෙක් ළඟ ඉන්නවා නම් එහෙම කරන්න පුළුවන්ද? කතා කරන්න එනවා. කතා නොකර හිටියොත් තරහ වෙයි කියලා හිතනවා. ඔහුම කොවත් නොකියනවා නම් මට කතාවට මුල පුරන්න හිතෙනවා. කාය විවේකේ නම් නැහැ. චිත්ත විවේකයේ කියලා කියන්නේ ධාන වලට සමවදිනකොට තියෙන විවේකය. අෂ්ට සමාපatti සුවයයි කියලා සඳහන් කරනවා චිත්ත විවේකය. උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් සදහටම විවේක ගැනීමයි. ඒ කියන්නේ උපදි විවේකය කියලා කියන්නේ නිර්වාණ සුවයයි කියලා කියනවා. අසංසත්තයි. එතකොට සරියුත් මහරහතන් වහන්සේ තනියම ඉන්න කැමති, ධානයේ තුල වැඩ ඉන්න කැමති. ඒ විතරක් නෙමෙයි කොහොමත් උන්වහන්සේ නිවන් සුවය භුක්ති විඳ විඳා තමයි ඉන්නේ. තාම නිවනට ප්‍රවිෂ්ඨ නුනට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ නිවන භුක්ති විඳින කෙනෙක්. මේ කය දැනට තියෙන නිසා මේ කයට හැදෙන ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ හැදෙනවා. කාය වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව දැනෙනවා. හැබැයි කායේ වේදනාවක් මිස කෙලස් වලින් නම් කිසිම වේදනාවක් නැහැ. සියලු කෙලස් වලින් මිදිලා තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මෙතන අසංසත්තයි කියලා කියන්නේ කෙනෙක් දිහා බලද්දී ඇහෙන් ඇහ බලන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු තව කෙනෙකුගේ මූණ දිහා බලනකොට කෙලින්ම ඍජුවම ඇහ දිහාම බලනවා. සමහර වෙලාවට ඇහෙන් ඇහ බලනවා කියන කාරණාව කොහොමද ධර්මයේ හඳුන්වන්නේ? ඒකට කියන්නේ දස්සන සංසර්ගය කියලා. ඇහෙන් ඇහ බලන්නේ නැහැ සාරිපුත්තයන් වහන්සේ කවදාවත්. ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්තම් කටහඬ අහලා ඒ කටහඬ මතක තියාගන්නවා. සාරිපුත්තයන් වහන්සේ නෙමේ අපි. ඒ කටහඬ මතක තියාගෙන කෙනෙක් කතා කරනකොට හා මේ අහවලාගේ කටහඬනි කියලා අහවලා ඇවිල්ලා නේද කියලා අපි සමහරලට එහෙම කතා කරනවා. ඉතින් ඒ නිසා සඳහන් කරනවා මතක තියාගෙන පසුව ඒ හඬ වෙනම හඳුනා ගන්නවා. අනුන්ට අයිති දේවල් හරි කැමැත්තෙන් පාවිච්චි කරනවා. අනුන්ට අයිති එක දේවල් හරි කැමැත්තෙන් පාවිච්චි කරනවා. සමහරලාට පෑනක් මම කැමති කෙනෙකුගේ පෑනක් හම්බුනහම ඒ පෑන මට නිකන් මහ වටිනා වස්තුවක් හම්බුනා වගේ. ලෙන්සුවක් හම්බුනහම එලෙන්සුව මට ගොඩාක් වටින සම්පතක් වගේ. අනුන් පරිහරණය කරපු දේවල් බොහොම ආසාවෙන් ළඟ තියාගෙන ඉන්න අපි හරි කැමති. ඉතින් ඒ නිසා ආන් එක වෙනම තවත් සංසර්ග ක්‍රමයක්. අනුන් පාවිච්චි කරපු දේවල් තමන් ළඟ තියාගෙන ඒක දිහා බල බල ඒක ස්පර්ශ කර කර සතුටු වෙනවා. කටහඬවල් මතක තියාගෙන ඉන්නවා. ඉතින් මේක වෙනම සංසර්ග ක්‍රමයක් කියලා කියනවා. ඒ වගේම පින්නතුනි තව සමහර අය ස්පර්ශයට කැමති. කාය ස්පර්ශය කියලා ස්පර්ශ වර්ග පහක් කියලා තියෙනවා. එක එක ආකාරයේ ස්පර්ශ වර්ග පහක් කියලා තියෙනවා. මෙන්න මේ මිශ්‍ර වීම සියල්ලෙන්මත් සාරිපුත්තයන් වහන්සේ විරහිතයි. මේ කිසිම මිශ්‍ර වීමක් උන්වහන්සේ ළඟ නැහැ. ඒක නිසා සාරිපුත්තයන් වහන්සේ හරි ශ්‍රේෂ්ඨ භික්ෂුවක්. බොහොම නිදහසේ වාසය කරපු භික්ෂුවක්. ඒ විතරක් නෙමෙයි. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල මහා සංඝරත්නයේ කෙරවල හැටියට විරුදාවලියක් ලැබලා තියෙනවා මේ සාරිපුත්තයන් වහන්සේ. මොකද්ද පින්නතුනි මහා සංඝරත්නයේ කෙරවල කියලා කියන්නේ? මහා සංඝරත්නයේ කෙරවල කියන එකේ තේරුම තමයි සරියුත් මහරහතන් වහන්සේට වඩා සීලයෙන්, ගුණයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් මෙන්න මේ ආදී ගුණයන්ගෙන් කිසිම භික්ෂුවක් සරියුත් මහරහතන් වහන්සේට වඩා උඩින් නන්නේ. සියලු දෙනාම ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේට වඩා පහළ මට්ටමේ. අන්න ඒක නිසයි සංඝයාගේ කෙරවල කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන කාටවත් උන්වහන්සේ ඉක්මවන්න බෑ. සාරිපුත්තයන් වහන්සේට වඩා උඩින් ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. අංගේ තරං සුවිශේෂී ගුණදරන මහ උතුම් ශ්‍රාවකෙක්. පුදුමාකාර නිහතමානී බවක් කියලා කියන්නේ Tamanට අවවාදයක් කෙනෙක් කරනවා නම් අවවාද කරන්නා කුලවද්ද, කුලහීනද, දුප්පත්ද, පොසත්ද, රජෙක්ද, ඇමතිවරයෙක්ද, කුඩා ළමයෙක්ද, ලොකු ළමයෙක්ද, ලොකු කෙනෙක්ද, පඬිතෙක්ද, දුෂ්ප්‍රඥයෙක්ද, ඒ කාරණා උන්වහන්සේට වටින්නේ නැහැ. යමෙක් කරනවා නම් අවවාදයක්, ඒ අවවාදය තමන්ගේ හිස් මුදුනින්ම බාර ගන්නවා. ඒ අවවාදයට ඒ තරම්ම ගරු කළා. අවවාදයේ දෙන කෙනා තමන්ගේ ආචාර්යවරයෙක් හැටියට දැක්කා. තමන්ගේ ගුරුවරයාට ගරු කරනවා වගේ අවවාද කරන්නා ගැන පැහැදීමෙන් කතා කළා. ඉතින් ඒ තරම් මහ උතුම් ගුණයක් මේ උත්තම ශ්‍රේෂ්ඨ චරිතය තුළ තිබුණා. චුන්ද සූත්‍ර දේශනාව සරියුත් මහරහතන් වහන්සේගේ යම් ප්‍රමාණයක ගුණත්, විශේෂයෙන් සාරිපුත්තයන් වහන්සේගේ පරිනිර්වාණයත් පැහැදිලි කරන සූත්‍ර දේශනාවක්. ඉතින් අදත් අපිට ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. උතුම් වූ චුන්ද සූත්‍රය ඇසුරු කරගෙන කරන 18 වෙනි ධර්ම දේශනාවත් මේ විදියට නිමා වෙනවා. මේ මහා පුරුෂයෝත්තමයන්න් වහන්සේගේ අසීමාන්තික ගුණ කදම්බේ පිළිබඳව 19 වෙනි ධර්ම දේශනාවෙන් තවත් කාරණා ටිකක් අපි සාකච්ඡා කරමු. මෙවන් උතුම් ශ්‍රේෂ්ඨ මහා සංඝරත්නයේ කෙරවල හැටියට අපි දැකපු සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේට විතරක් දෙවනි වෙච්ච, කෝටි ලක්ෂයක් සක්වලේ ප්‍රචලිත වෙච්ච සාරිපුත්තයන් වහන්සේගේ ගුණ පැහැදිලි කරමින් මේ සූත්‍රයෙන් කොටසක් දේශනා කරන්න අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා අංක 23 පන්සල පාර කළුතර උතුර ලිපිනෙහි පදිංචි එස් අනිල් සිල්වා මහත්මයා ඇතුළු පවුලේ පිරිස වන ජයනේද සිල්වා දයාබරණීය බිරිඳ, තමෝෂා දියණිය, සිත්මි දියණිය, සිතුම් දියණිය, දිහෙන් පුතණුවන් ඇතුළු පිරිස දේශනාවේ දායකත්වයේ දරන අතර සිතුම් සිත්තරා දියණියටත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා. දැනට රෝගාතුරව සිටින ජයන්ත කුමාරතුංග මහත්මයා, භද්‍රා වීරවර්ධන මහත්මිය ඇතුළු සියලුම ලක්වැසි ලෝවැසි හැම කෙනෙකුටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිල් මහත්මයාගේ සහ ජයනි මහත්මියගේ දෙපාර්ශ්වයේම නැසී ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින අන්‍ය වූ සියලුම ඥාතීන්ට රත්නත්‍රයේ ආශිර්වාදයත් සද්ධර්ම දානානිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් නිර්වාණ අවබෝධය උදෙසාම ඒ කුසල ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරමින් තම තමන්ගේ මෙලව කටයුතු, යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නත්, පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නත්, තමන්ටත් මේ අවස්ථාවට සහභාගී වුණ දූ පුතුන්ට සහ ඥාතීන්ටත් මේ පින් විශේෂයෙන් අනුමෝදන් වේවා. සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා අපටත් ආශිර්වාද කරලා තියෙනවා. අනිල් ද සිල්වා මහත්මයාටත්, ජයනි ද සිල්වා මහත්මියටත්, දූ දරුවන්ටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් වඩුව ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ මහා කුසල කර්මයන් හේතු වාසනා වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ